Hi Bon, Super Sandeva, Kamotam or anything other Api Haha Purakiela have a sepaha venakota. You thought be take a while like a gather at Villatina, I think Hamoma Magabalagarino Apianaka. Avilaine, I think Nikang Neway Ape Madriata, Dakshay Kavilaino, I think a Dakshake Vedakita Balan, other Dawasidi Tapisuda, Nambeno, Hamadamat, Havasapahainang Hire, make Hale Ape Ventkaran, Aperatain, Daksha, Nirmanashili, Parapuravenu, Mokada Etamai, Aperate, Idri Anagate, I think Egulanging Tamai Aperata. දිනුවෙන්නේ අපි දිනුවෙන්නේ ඉතින් අපේ රටට කලාත්මක නිර්මාණ බිහි වෙන්නේ. ඉතින් අපේ උද්‍යෝගය තමයි ඔයාලව අපේ මැදිරියට එකතු කරගෙන ඇවිල්ලා ඔයාලගේ තියෙන දක්ෂතාවයන් කතා බහ කරලා ඒව මුළු ලෝකෙටම පෙන්වන එක. ඉතින් Youth Heartbeat එක හැමදාමත් එකතු වෙලා ඉන්න කියලා ඔයගලන්ට ආදරය කරනවා. කාලයක් පුරාවට අපි ගොඩනගාගත්තේ විශ්වාසය, ලෙංගතුකම මේ හැමදයක් එක්කම තමයි Heartbeat කියන මේ ෆ්‍රේම් එක හැදිලා තියෙන්නේ. ඉතින් හැමදාමත් අපි සූදානම් වෙනවා ඉස්සරහට දිගින් දිගටම මේ වගේ අලුත් දේවල් නැවුම් දේවල් එක්ක අපේ වැඩසටහන අලුත් කරගෙන ඔයාලගේ අදහස් උදහස් යෝජනා චෝදනා මේ හැම එකක්ම එක්ක අපේ වැඩසටහන බොහොම ලස්සනට ඉස්සරහට කරගෙන යන්න. ඉතින් අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මම කලින් කිව්වා වගේම නිර්මාණශීලී චරිතයක්. ඉතින් ඒ නිර්මාණශීලීත්වය ගැන අපි කතා කරන්න ඕනේ. හැබැයි ඊට කලින් ඉතින් හැමදාම සුපුරුදු විදිහට සුපුරුදු ලෙන්ගතුකමින් අපිත් එක්ක එකතු වෙන චරිතයක් ඉන්න අපිත් එක්ක මගෙත් එක්ක එකතු වෙනවා කියන්නේ ඉතින් අපි එකතු කරගන්නවා යාව යම් හේතු කාරණා නිසා. I think Boma Arthur in Piligano, Ravi Royster to Kiela Api Kiano. How will I never tie on a wood? I did. I cut tie on it. Ravi Royster. Come on. Honda, you are the name. Suttering in, I think, what a cold with us. Shape Piano, him out. Then, cold the lamia, I'm parsing. Oh, one, my baba, parsing. Oh, thank you, one. We are tamizing him a vedakati, tak, mabalan, it in Tagal, and Mamma, I will love a waxing and a man, I'm a decade may have a kagan. I think Yalu can it a grand one. It may one Kalpanagar, what a mangani, calmer, a cutter in the Gilam, Polylam, and said Lanka. Shashok, Mitchell, come the worker, let in the cake, curl in the twin. කසාද වදින එක විතරයි අනිත් පුළුවන් දෙයක් වන් කරලා දෙන්න මේ ප්‍රශ්නයක් නෑ හරි සුභ සන්ධ්‍යාවක් වේවා ඔන්න ඉතින් වැඩද වගේම අදත් අපි මේ පටන් ගන්න හදන්නේ Youth Heartbeat අලුත් වෙන වෙනස් වෙන නිර්මාණකරුවන් එක්ක තමයි අපි හැමදාමත් Youth Heartbeat වැඩසටහන ඔබ වෙත අරගෙන එන්නේ ඉතින් අපි දෙන්න අර කලින් කතා කරා වගේ මේ අපි දෙන්නට නෙමෙයි ඉතින් බලන් හැමෝටම තියෙන අදහසක් තමයි මේ පොඩි ළමෙන්ගේ මේ කාමර ලස්සන කරගන්න සහ මේ කොහොමද මේ කාමරයක් ඩිසයින් කරගන්නේ කොහොමද මේකේ ඉන්ටීරියර් පැත්ත කරගන්නේ කියන එක ගැන අර පොඩි ප්‍රශ්න තියෙනවා සමාජයේ සහ ඒකට තව දෙයක් එකතු කරන්න ඕනේ මේකට හොඳ ඉන්ස්පිරේෂන් එකකුත් තියෙනවා දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් gedara ඉඳන්ම මේ වගේ දෙයක් කරන්න ඕනේ මොකද දැන් ගොඩක් අම්මලා තාත්තලා අසයි බලාගෙන ඉන්න මගේ දරුවගේ කාමරේ මං මගේ අතින්ම ලස්සන කරන්න ඕනේ කියලා. අර එහෙම සාමාන්‍යයෙන් ඉන්න හැමෝටම ආට් එකක් තියෙනවනේ හැමෝම චිත්‍ර රඳින්න පොන්චි කාලේ ඉඳන් දන්නවා. ඉතින් තමන්ගේම අතින් කොහොමද ඒක කරන්නේ සහ ඒ හැකියාව කොහොමද වැඩි දියුණු කරගන්නේ? අන එහෙම අයට තමයි අද දවසේ මේ පැය වෙන් වෙන්නේ. ඉතින් හොඳ ඉන්ස්පිරේෂනල් ස්ටෝරි එකක් තමයි අද දවසේ අපි කියන්න සූදානම් වෙන්නේ. ඔව්. ඉතින් මේ ස්ටෝරි එක කියන්න අපි කියනට වැඩිය ඒක කියන්න ඕන කෙනා අද අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි වැඩි අටුවටි ගා නැතුව කියන්න කැමති සුබ සන්ධ්‍යාවක් සුගත් සංජීව අයබෝ සුබ සන්ධ්‍යාවක් දෙදෙනාට කොහමද හොඳටි හොඳින් බොහෝ හොඳින් ඉන්න සතුටින් මේ දවස්වල ජීවිතේ මල් වරදක් නැහැ මල් තමයි ඉතින් අපිට කියන්නකෝ මොනවාද වැඩ කටයුතු මේ දවස්වල කරන වැඩ කටයුතු කොහමද දැන් මේ පවතින තත්ත්වයත් එක්ක කොහමද වැඩ කටයුතු ඔය කාලේ පොඩ්ඩක් අපි නිදහසේ ගෙදර වෙලා හිටියා විවේක සුවේ ඇත්තටම ආයෙත් පරණ ට්‍රැක් එකට වැටිගෙන එනවා දැන් පෙර පරිදි වැඩ කටයුතුත් පොඩ්ඩක් වැඩි දැන් ක්‍රමයෙන් කරගෙන යනවා සාමාන්‍ය විදිහට රයිට් සුගත් කියන්නේ මේ සුගත්ගේ තියෙන අමුතු වැඩ මං හිතන්නේ ඔයගලට මැදිරිය බැලුවනම් අපිට බලන්න පුළුවන් එයාගේ මේක එක දක්ෂතාවයක් හැබැයි මෙයා මේ මෙයාගේ මූලික දක්ෂතාවය ඇවිල්ලා මේ පොඩි ළමයිට කාමර නේද පොඩි ළමයිගේ රූම්ස් ඉන්ටීරියර් ඩිසයිනින් කරන එක ඉතින් මෙයාටම කියලා මං හිතන්නේ තියෙන කම්පැනි එකක් බ්‍රෑන්ඩ් එකක් තොටිල්ල කියලා අපිට ඒ දේවල් අහන්න කලින් අපි පොඩ්ඩක් වගතුග ටිකක් කියලා එමු ගම් පලාත පවුලේ විස්තර මම සුගත් සංජීව ගෙවල් වැඩ බැරි වුණත් ගම ගාල්ලේ කියලානේ
ඒ වගේ ගම ගාල්ලේ ගාල්ලේ හික්කඩුවේ දොරොන්දු කියන ගම. ඔයත් නේද? ඔව් එහෙම තමයි. දකුණේ කොල්ලෝ. ඔව් දකුණේ කොල්ලේ. ඊට පස්සේ මම මූලික අධ්‍යාපනයේ ගමේ විද්‍යා වර්ධනය කියන විද්‍යාලයට ගියා. ඊට පස්සේ ශිෂ්‍යත්වයෙන් අම්බලමට ධර්මාශෝක විද්‍යාලයට ගියා. ඊට පස්සේ එතනින් සමත් වෙලා මම මොටු විශ්වවිද්‍යාලේ මගේ ඩිග්‍රි එක තියෙන්නේ ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් කියන එකට. ඒත් මං ආස කරේ ඉන්ටීරිය කියන සබ්ජෙක්ට් එකට. හැබැයි මං අර පැත්තත් කව කරගෙන දැන් ආයි මං කැමති පැත්තට බහලා තියෙන මං දැන් ඉන්ටීරිය ඩිසයිනර් කෙනෙක් විදිහට ප්‍රොෆෙෂනල් වැඩ කරන්නේ. මේ වෙනකොට මගේම කියන බ්‍රෑන්ඩ් එකක් යටතේ. පවුල විස්තරත් අපි කියමු නේද? පවුල විස්තර අපිට කියන කවුද මේ අම්මා තාත්තා මොකද කරන්නේ? තාත්තා නම් දැන් දිය තුන අතර නැහැ. අම්මා අයියා අක්කා ඒටි තමයි ඉන්නේ. දැන් මම විවාහකයි. දුවක් සහ විරිදක් ඉඳා. රයිට්. ඔන්නවදයි සුගත් කි විස්තර ඉදින් මේ සුගත් අර මං කලින් කිව්වා වගේ මේ තොටිල්ල. තොටිල්ල කොහොමද හැදෙන්නේ? ඒක මම හිතන්නේ මම පොඩි කාලේ ඉඳන් මට ඩිසයින් කියන එක තේරෙන්නේ නැති කාලේ ඉඳන්ම ඔලුවේ තිබිච්චයක් මේව කාමරයක් මේ වගේ ඩිසයින් කරන්න පුළුවන් නේද කියන එක මම දැකලා තිබ්බේ නැහැ. කොහොම හරි ඉමේජිනේෂන් වෙලා මට ඒක මගේ ඔළුවේ තිබ්බා. හැබැයි ඒක මේ මේ විදිහට තොටිල්ල විදිහට නමින් එන්න සෑහෙන කාලයක් ගියා. ඊට පස්සේ මම මේ උසස් මේ මේ උපාධිය හදාරලා වෙන සබ්ජෙක්ට් එකකින් ඒ ඉන්න අතරේ මම වෙන ජොබ් එකකට යනවා ෆැෂන් ඩිසයින් පැත්තට සම්බන්ධ. එහෙත් මට ආයිසරයක් හිතෙන්නේ මේ මගේ මම හිතූ දේ මේක නෙමෙයි මට ඕන මේ වෙන ටාගට් එකක් මගේ තියෙන්නේ. එතනට ආයතු කියලා එහාලා තමයි මම ආයිසරයක් නැවත මේ තොටිල්ල කියන නම යටතේ මේ වගේ දෙයක් පටන් ගත්තේ. එතකොට දැන් තොටිල්ල හැදෙන්න කලින්ද මේ අපිට දකින්න තියෙන දේවල් නිර්මාණය වුණේ? ඔව් මම ඇත්තටම උසස් පෙළ කරේ ගණිත අංශයෙන්. ඒ වුණාට මගේ ඇඟේ තිබ්බේ උසස් පෙළ කරලා තියෙන ගණිත අංශයෙන් උපාධිය කරේ ටෙක්ස්ටයිල් පැත්තෙන් රස්සාව කරන ඉන්ටීරියර් පැත්තෙන්. ඒකද මම පොඩි කාලේ නම් මේක තමයි තිබ්බේ මට අම්මා වුණත් කියලා කියන්නේ ඉස්සර ඔයා මේ පැතර දක්ෂයි මේ පැත්තෙන් එළව කරන්න කියලා මට අම්මත් කිව්වේ. ඒත් ඉතින් අර ඒ තියෙන පසුබිමත් එක්ක අපි වෙන පැත්තකට ගියාට මටත් ඒ වුණා පහු කාලේ මේ මම මේකට තමයි මේක තමයි මගේ සබ්ජෙක්ට් එක කියන එක. ඉතින් චිත්‍රය කියන එක මං ඉස්සර ඉඳන්ම මේ වෙනකම්ම කරන් යනවා. ඒක තමයි අර හෘදයෙන් කැමතිම හෘද සාක්ෂිය වගේ අපි කියන්නේ. ඒ වගේ මොනවා කරත් අපි වෘත්තීය මට්ටමක් වෙනවා තිබ්බට මේකෙන් තමයි අර සතුට ලබන්නේ විශේෂයෙන්ම. ඒක නිසා චිත්‍රය කියන එක ඉදා ඉඳන් මේ වෙනකම් එක්ස්පෙරිමෙන්ට් කර කර කරගෙන. හැබැයි මම ප්‍රොෆෙෂනල් ආටිස් කෙනෙක් නෙමෙයි. ප්‍රොෆෙෂනල් මම දැන් ඉන්ටීරියර් කරන්නේ. මේක හැබැයි මගේ සබ්ජෙක්ට් එකක් විදිහට මම කැමැත්තෙන් කරගෙන යනවා. අපිට පොඩ්ඩක් විස්තර කරන්න ඕක. අපිට දැන් මේ මැදිරියේ තියෙන කීපයක්ම වර්ග කීපයක් ඒවා තියෙනවා. අපිට පොඩ්ඩක් මෙතන ඉඳන්ම අපි පටන් ගමුකෝ. මේ දිනේ පෞද්ගලික හෝටල් ආයතනයට කරපු විශේෂ ප්‍රොජෙක්ට් එකකට කරපු වැඩක්. තව මේ වගේ කීපයක් මේ ලයින් ඩ්‍රොයින්ස් කියලා කියන්නේ. මේ වගේ වැඩ කීපයක්ම තියෙනවා එකේ. මේක සාම්පල්යක්. එතකොට මම නිතරම කරන්නේ මගේ අර ඉන්ටීරිය වැඩවලට ඕන ගොඩක් දේවල් මම අයිඩියාස් ගන්න මේක අරහා. ඒ කියන්නේ වෝල් ඩිෆෙක්ට්ස් කොහොමද එන්නේ, ටෙක්චර්ස් කොහොමද හදන්නේ, එතකොට බැලන්ස් කරන කලර් බැලන්සින් කියන එක. ඊට පස්සේ දැන් අපි රූම් එකක් ගත්තත් ඒක බැලන්ස් එකක් තියෙනවනේ වාරේ. කලර් සහ මේ ෆර්නිචර් ඇරේන්ජ්මන්ට් එකේ බැලන්ස් එකක් තියෙනවනේ. ඒ ගොඩක් දේවල් මම ඉගෙන ගන්නේ මගේම චිත්‍ර අරහා. දැන් මේක මම බැලන්ස් වෙන විදිහ ගැන හිතලා මට ගොඩාක් අයිඩියාස් ගන්න පුළුවන් ඉන්ටීරිය වැඩවලට. ඒ නිසා මම මේක ටච් එකේ තියාගෙන අර පැත්තට සාමාන්‍ය ගොඩක් අය නොකරන විදිහ අලුත් වැඩ ටිකක් කරන්න මට මේක ගොඩක් උදව් වෙලා තියෙනවා. චිත්‍ර කියන එක. මේ තින් එක එක මම ඒ වගේ අත්හදා බලපු පොඩි පොඩි ටෙක්නික් වල කරපු දේවල්. තාමත් මම ආටිස් කෙනෙක් කියලා මම හොයාගෙන යනවා මගේ තැන මොකද්ද, මගේම කියන ස්ටයිල් එක මොකද්ද කියන එක. ඒ අතර ඉතින් මේ පොඩි පොඩි එක්ස්පෙරිමන්ට් කරා යනවා. මේ එක්ස්පෙරිමන්ට්ස් වලට කොච්චර කාලයක් ඔයා ගන්නවද දැන් මේ වගේ නිර්මාණයක් කරන්න? සාමාන්‍ය මම එක්ස්පෙරිමන්ට් නෑ කරන්න එන මම දැන් මාත් වැඩ කරන්න අයිට උනත් මම නිතරම කියන්නේ එක්ස්පෙරිමන්ට් එකට කොච්චර කාලයක් ගත්තත් කමක් නෑ කියලා. අපි එකෙන් ගන්න බෙනිෆිට් එක මේ සෑහෙන්න තියෙනවා. ඒක නිසා දැන් මේකට යන වෙලාගෙන මම හිතන්නේ නෑ. මට හිතෙන දේ මොනවද මම ආයි හිත හිතා ඉන්නේ නෑ. මම ඒක අනිවාර්යෙන් කොල්ලේ එක හරි කැන්වස් එක හරි මට හිතෙන මෙටීරියල් එක මම ඒක යූස් කරලා බලනවා. එතෙන්දී මම කාලෙගෙන සැලකිලිමත් වෙන්නේ නැහැ කොහොමවත්. ඒකට බෙනිෆිට් එක ගැන තමයි හිතන්නේ පහු කාලෙන. ආහ්. රයිට්.
මගෙතන හොඳ අදහස් කීපයක් සුගත් කින් අපිට ලැබුණා. සුගත් මම මෙහෙම අහන්න කැමතියි මේ මම අර කලින් අහුව ප්‍රශ්නෙම මම සුගත්ට ආයි දෙන්න කැමතියි මේ තොටිල් ඇතුලේ ඇත්තටම මොනවාද වෙන්නේ? සා කොයි කොයි වගේ කාර්යයන්ද මේ මේක ඇතුලේ වෙන්නේ? කියන්නේ පොඩි ළමයිගේ රූම්ස් විතරද ඔය ඉන්ටීරියර් ඩිසයින් කරන්නේ නැත්නම් ඊට අමතරව තව වෙන කම්පැනිස් වල ඉන්ටීරියර් ඩිසයිනින් කරනවද කොහොමද? ඔව් මගේ බ්‍රෑන්ඩ්ස් දෙකක් තියෙනවා. එකක් තොටිල්ල. ඒක තමයි පොඩි ළමයිගේ රූම්ස් ගැන කරන්නේ. අනිත් එක පැබ්ලෝ රමින් යනවා. ඒකේ normal interior painting ඒ වැඩ කටයුතු ටික යනවා. එතකොට kids room කියන එක මම හිතන්නේ මේ ලංකාවේ මම දන්න තරමට වෙන සම්පූර්ණ කස්ටමයිස් කරලා රූම් එකක් කරන කවුරුවත් නැහැ මම දන්න තරමින්. normal furniture කරන තැන් තියනවා කීපයක් හොඳ මට්ටමින්. ඒකට අර කස්ටමයිස් කරලා රූම් එකක් දියා බලලා ඒකට ඕන ඉන්ටීරියර් කොහොමද කියන එක කරන තැනක් මම දන්න තරමින් නැහැ. තොටිල් ආයතන විතරයි අපේ ආයතන විතරයි මම දන්න තරමින් තියෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් දරුවෙක්ගේ කාමරයක් ඉන්ටීරියර් කරනකොට ඒක ඩිසයින් කරනකොට ඩෙකරේට් කරනකොට අපි යම් යම් කාරණා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද දරුවෙක් කියලා කියන්නේ අවදින් අවදිය උස්මහත් වෙන කෙනෙක්, සංවර්ධනය වෙන කෙනෙක්. එයා ගොඩක් වෙලාවට මේ සංකේත හරහා තමයි දේවල් ඔළුවට එකතු කරගන්නේ. ඒකත් එක්ක තමයි එයා පරිසරයට මුහු වෙන්නේ, ඒ පාටන් දුරගන්නේ, හැඩතලන් දුරගන්නේ, සහ දෙමව්පියන් එක්ක ඒ තියෙන සම්බන්ධතාවය වර්ධනය කරන්නේ. මෙන්න මේ දේවල් අපි ටිකක් හොයලා බලන්න ඕනේ. එතකොට තමයි අපේ වැඩෙත් හොඳ ක්වලිටි එකට වෙන්නේ, සහ දරුවගේ පැත්තෙන් දරුවටත් සාධාරණයක් වෙන්නේ, ඔයාගේ නිර්මාණයටත් සාධාරණයක් වෙන්නේ. මොනවාද ඔයා මෙතනද හිතන දේවල්? විශේෂයෙන්ම හැඩතල භාවිතා කරනකොට, වර්ණ භාවිතා කරනකොට, එතකොට මේ අවකාශය ඒ මට්ටම් සියල්ල සමබර කරගෙන කොයි විදිහටද ඔයා මේ වැඩේ කරන්නේ? ඇත්තටම මම හිතන්නේ සාමාන්‍ය නෝමල් ඉන්ටීරියර් එකට වඩා ළමයෙක් එක්ක වැඩ කරන මේ කතන්දරේ පොඩ්ඩක් අමාරුයි. ඒ ගැන ගොඩක් හිතන්නත් ඕනේ. එතෙන්දී ඔය කියන හැඩතලවල ඒ කියන්නේ සිලුවෙට් එකේ සම්පූර්ණ වෙනස්කම් තියෙන අතර සමාජිකට අපි ෆර්නිචර්යක් නම් ඒකේ ඒජස් වල ෂාප් තියෙන්න බෑ. ඒවක උස් වෙන්න ඕනේ. සහ දැන් ගෑනු ළමයි පිරිමි ළමයි වුණාමත් ભેදයක් තියෙනවා. ඒක සාමාන්‍ය මට හිතෙන දෙයක් තමයි. දැන් අපි පොඩි කාලේ වෙනකොට තිබ්බේ බේසික් කලර්ස්. දැන් මේ මෙතන මේකේ තියෙන ලොකේෂන් එකේ තියෙන වගේ නිල් කහරතු කියන බේසික් කලර්ස් තමයි, කොළ වගේ දේවල් තමයි ගොඩක් ළමගේ ෆර්නිචර් වල තිබ්බේ. හැබැයි මම හිතන්නේ මම ලොකු ඒ පැත්තේ මම වෙනසක් කරා කියලා මම හිතනවා. ඊට අමතරව වයිට් කලර් එක පාවිච්චි කරා, සුදු පාට. හැබැයි අපි තමයි මම ගොඩක් වෙලාට මේ වයිට් මික්ස් වෙච්ච වෙන කලර්ස් වලට ළමයි පැස්ටර් කලර්ස් කියන අපි ඒ වගේ කලර් රේන්ජ් එකකට යන්න බය නැතුව මම අත ගැහුවා කියලා හිතනවා. දැන් සමහර දංගල මම දැකලා තියෙනවා ඒක පාවිච්චි කරනවා ෆර්නිචර් වලට. ඒ වගේ කලර්ස් වලින් සම්පූර්ණ වෙනසක් කරන්න පුළුවන්, කරන්න ඕනේ. සහ හැඩතල වලින් ඊට අමතරව ඒ ළමයින්ගේ වයස් මට්ටම් අනුව ඒගොල්ලෝ චොයිස් එකක් තියෙනවානේ. අපි ඒගොල්ලෝත් පොඩි ඩිස්කෂන් එකකට ගිහිල්ලා මොනවද ඒගොල්ලන් හිතන්නේ, ඒගොල්ලන් වැඩියෙන් කැමති මොනවද, බලන ෆිල්ම් මොනවද සමහරක් වෙලාට සයිකේක ස්ටෝරි එක ඒගොල්ලන් බැඳලා ඉන්නවා. එතකොට ඒව හොයනවා ඒගොල්ලෝ. ඒ රූප තියෙනවට කැමති නිතරම නේද? ඒකේ සමහරක් වෙලාවට මම ප්‍රපෝස් කරන දෙයක් තියෙනවා. දැන් අපිට දෙමව්පිය සමහර කියනවා ඒ කාලේ ෆේමස් කැරක්ටර්ස් තියෙනවා. ඒතර ඒගොල්ලන් කියනවා මේ ළමයා කැමති මේකට, අපි මේක කාමරේ දාලා කරමුද කියලා. හැබැයි ඒලට මං මගේ පැත්තෙන් මං අයිඩියාවක් දෙනවා. ඒක කොමන් තීම් එකට ගියොත් හොඳයි. අපි ගන්න නේචර් එක ගත්තොත් වෙන කර්ව් ෂේප්ස් වගේ මොන හරි එකට ගියොත් ඒක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ළම කැමති වෙයි. හැබැයි අර කැරක්ටර් එකට එපා වුණ කාලෙකට අලුත් ෆිල්ම් එකක් ආවහම යාට රූම් එක සයිට් එපා වෙන්නත් පුළුවන්. ඒක නිසා මම විශ්වාස කරනවා අර කොමන් තීම් එකට යන එක හොඳයි කියලා. හැබැයි ඉතින් අර දෙමව්පියන්ගේ චොයිස් එකයි ළමයාගේ ඒකයි බලලා ඒ මැද තැනකට ඇවිල්ලා අපි රූම් එක ඩිසයින් කරා. ඔව් මොකද පොන්චි දරුවගේ චොයිස් මේ චොයිසස් වෙනස් වෙනවානේ කාලෙන් කාලට නේද? පිරිමි ළමෙක් නම් ගේම් ප්ලේ කරන්න ඒ තියෙන කැරක්ටර්ස් ඔක්කොම කැමරේට ගන්න බලනවා. එතකොට අර හැම දෙයකටම බැලන්ස් වෙන විදිහට තමයි ඉන්ටීරියර් ඩිසයින් එකක් කරන්න ඕනේ. ඔව්. එතකොට දැන් විශේෂයෙන්ම දැන් ගත්තොත් එහෙම ලංකාවේ මේ කාලේ වෙනකොට මේ පැත්තට තියෙන තත්වය මොන වගේද? ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට පිටරටවල නම් අපි දකිනවා මේක ටිකක් බහුලව වෙනවා. ළමයිගේ කාමර පවා සහ ලිවිං රූම්ස් මේ ඕවරෝල් මුළු ගෙදරම ඉන්ටීරියර් කරනවා ඒ අය. ඒ අයගේ තියෙන ඒ ඉකොනොමි ලෙවල් එකත් එක්ක. නමුත් ලංකාවේ අපි ගොඩක් වෙලාවට සාමාන්‍ය විදිහට සුදු බිත්ති හතරට තමයි කොටු වෙලා ඉන්නේ. ඒක සාමාන්‍ය සුලභ කාරණාවක්. කොහොමද ඒ තත්වය? ගොඩක් කරන මම පටන් ගත්ත අවදී ඉඳන්ම මට කියපු දෙයක් තමයි ඒ කට්ටිය දන්නේ නැහැ මෙහෙම ලංකාවේ කරන කෙනෙක් ඉන්නවා කියලා. ගොඩක් ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නේ පිටරටවල එක්ක ජීවත් වෙච්ච අයට, නැත්නම් ලංකාවේ.
එහෙම නැත්නම් නිතර විසිට කරන කට්ටිය. ඔව්. ඒ අයට තමයි මේ අවශ්‍යතාවය ගොඩක් කියලා දැනෙන්නේ. හැබැයි ඒගොල්ලන්ට තිබ්බ ප්‍රශ්නයක් තමයි මෙහෙම රූම් මෙඩිසින් කෙනෙක් ඉන්නවද කියන එක. මම කොහොම හරි කනෙක්ට් වුණාට පස්සේ ඒ හැමතැනම වගේ මට කිව්ව දේ තමයි මේ අපි දන්නේ ඇමරිකාවන්ටයක් ලංකාවේ මේ 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 වගේ දෙයක් කරන කෙනෙක් ඉන්නවා කියන එක. ඒ අතින් ගත්තාම මෙහෙම ඒ අවශ්‍යතාවය නම් ගොඩක් අයට දැන් තියෙනවා මේ වෙනකොට. Right. අනිත් තායට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි සමාජයට අර පොඩි ඩඩකදී කොහොමද මේක සෙටප් කරන්න කියන එක. අපිට තියෙන්නේ පොඩි ඩඩක් සමහර කොළඹ වගේ ප්‍රදේශයක් ගත්තොත් ලොකු ගෙවල් නැහැ. ඔව්. ස්පේස් කියන එක අඩුයි. ඒතකොට ඒකේ කොහොමද බැලන්ස් කරන්නේ අපේ රූම් එක පොඩි එක්කෙනා කියන එක ප්‍රශ්නයක්. හැබැයි අපි ඉන්නේ ওই දේවල් සොලූෂන් දෙන්න තමයි අපට පුළුවන් ඒ තියෙන පොඩි ඩඩකඩේ හරියට මැනේජ් කරලා ඒ දේ ලස්සන මොකද දැන් සාමාන්‍යයෙන් මේ සමහර අය කියනවා මේ දැන් පොඩි ඩඩකඩක් විශේෂයෙන්ම තියෙනකොට දැන් කොළඹ ගත්තොත් එහෙම පර්චස් 10 මේ ප්‍රමාණය ගෙවල් තමයි ගෙවල් තියෙන්නේ දැන් රූප එකතු කරනකොට මේ බිත්ති වලට ඉඩ ඇහිරෙනවා කියලා තියෙනවා මොකද දරුවා කියන කෙනාට පොඩ්ඩක් නිදහසේ ඉන්න ඕනේ නේද ඉඩකඩ තියෙන්න ඕනේ කියලා දැන් ඔය කාරණාත් එක්ක ඉතින් යම් යම් දේවල් බලපානවා ඇති කොහොම නමුත් තවත් අපිට කතා බහ කරන්න ඕනේ මේ තොටිල්ල සම්බන්ධව කතා කරන්න ඕනේ වගේම පැබ්ලෝ සම්බන්ධව කතා බහ කරන්න ඕනේ නේද රවී දැන් අපිට පොඩ්ඩක් කියන්නකෝ සුලත් මේ චිත්‍රය ගැන මෙතන තියෙන චිත්‍රය පිළිබඳව විස්තර අපේ නිෂ්පාදකයාගේ ඇහැට සමීප වෙලා තියෙන රූපය නිෂ්පාදකතුමාගේ අපි කියමු ඒ නිසා මේ ගැන විස්තර කරමු මේක ඇත්තට මම හිතුවේ මට වුණේ මේකේ මේ අතීතය සහ වර්තමානය කියන එක පොඩ්ඩක් පෙන්වන්න. ඒකෙදි මම අර පන්සල් චිත්‍ර අපේ ට්‍රැඩිෂනල් ආර්ට් කියන එක ලංකාවේ. ඔව්. ඒ සිම්බල්ස් පාවිච්චි කරලා ඒක එකම නෙළුම් මල තමයි කතන්දරේ මේකේ පෙන්ඩින්නේ තියෙන්නේ. ඒක දැන් අපි පන්සල් චිත්‍රවල දකින්නේ මේ විදිහට නෙළුම් මල. දැන් පේන ආකාරයට. ඒක සහ ඊට යටින් තියෙන්නේ නෝමල් දැන් වර්තමානයේ පාවිච්චි වෙන විදිහට එහෙම දෙයක් නැහැ. බහුල පාවිච්චින විදිහක්. ඒතර කාලයගේ යෑමෙන් වෙනස් වෙලා තියෙන විදිය. මට ඕනුනේ අතීතය හා අනාගතය කියන මික්ස් කරන්න. තමයි අකුරු වගේ ඔව් ඒ පන්සල් චිත්‍රවල තියෙන අකුරු මේ භාවිතා කරලා තියෙන මේ සඳහා. මේක පොඩි එක්ස්පෙරිමන්ට් වැඩක්. ඔව් කොහොමද දැන් මේ අකුරු ඒ විදිහටම දැන් මේ චිත්‍රයකට ඒක තමයි ඇඳලා නෙවෙයි තියෙන්නේ ප්‍රින්ටින් ඒ කියන්නේ වෙන ක්‍රමයක් පාවිච්චි කරලා මාත් එක ට්‍රයි කරලා හදාගත්ත එකක්. ස්ක්‍රීන් ප්‍රින්ටින් කියලා ක්‍රමයක් තියෙන එක නෙවෙයි මේ පාවිච්චි කරලා තියෙන්නේ වෙන විදිහකට මට දැන් ඒක එක්ස්ප්ලেইন කරන්න අමාරුයි. ඒ විදිහට තමයි හදාගත්ත වැඩක් තමයි මාත් ගොඩක් ට්‍රයි කරලා මේ ඩෙවලොප් කරගත්ත දේ තමයි මේක. ඔයක තමයි තින් වැඩ වෙන්නේ නේද දැන්. අතරම ගොඩක් වෙලාවට අපිට ඉන්ස්පිරේෂන් එකක් නැති නිසා අපි වැඩ කරන්නේ නැහැ. හැබැයි පේන්ටින්ස් උත් එක්ක ඉන්ටීරියර් ඩිසයින්ස් හොඳට ගලපගෙන ඒකත් එක්ක තමයි වැඩ ටික පිළිවෙලට කරගන්නේ නේද? ඒගොල්ලන්ටත් හොඳ ඉන්ස්පිරේෂන් එකක් මේක නේද? ඔව් අනිවාර්යයෙන්ම මොකද අර අලුත් ක්‍රම ටෙක්නොලොජි මේ තාක්ෂණත් එක්ක අපි හැමතිස්සෙම අපි අප්ඩේට් වෙන්න ඕන. ඉතින් මං හිතන්නේ සුගත් හොඳ කතා බහක් අපිත් එක්ක යෙදුණා. ඉතින් තව දේවල් තියෙනවා සුගත් එක්ක කතා කරන්න. ඒ දේවල් කතා කරන්න කලින් අපි යනවා පුංචි බ්‍රේක් එකකට. මේ යූත් අබ්බිට් අයිමත් ආත්මීට් එක තමයි ඔයගලන් එකතු වෙන්නේ. ඉතින් අපි කතා බහ කරමේ නේ ඉන්ටීරිය ඩිසයින් සම්බන්ධ විශේෂයෙන්ම පුංචි දරුවන්ගේ කාමර කොහොමද සරසගන්නේ බොහොම අලංකාර විදිහට වර්ණවත් කරගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධව තමයි අද දවසේදී අපි කතා බහ කරන්නේ. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම තමයි මේ පැත්තේ දස්කම් විස්කම් පාන කෙනෙක් නම් ඔයා ඔන්න අවස්ථාව තියෙන අද දවසේදී මේ ලබා දෙන දැනුම ඔයාගේ කරගන්න එතනින් එහාට අලුත් දෙයක් නිර්මාණය කරගන්න හොඳ අත්වලක් බවට පත්වේ. අද දවසේදී අපි මේ සුගත් එක්ක කරන කතා බහ දැන් ගොඩක් දේවල් අපි කතා බහ කරා. දැන් සුගත්ගේ ඉන්ස්පයර් වෙන්න මොකක්ද හේතුව කියන කාරණාව ගැන අපි දැනගත්තා. ඒ වගේම ෂල් රූම් එකක් කොහොමද ඩෙකරේට් කරන්න කියන ප්‍රොසෙස් එක ගැන අපි දැනගත්තා. දැන් විශේෂම දේ තමයි අපි මේ ආත් සම්බන්ධව කතා බහ කරා. දැන් තවත් දෙයක් තමයි මට අහන්න හිතුණා. අපි මේ පොතේ තියෙන රූපරාමුත් එක්ක ගත්තාම මෙවල තියෙන දැන් ෂල් රූම් එකක් වුණාම එකටත් ෆර්නිචර්ස් අවශ්‍යයිනේ. ඇඳක් එතකොට කබඩ්ස් කීපයක් මේ වගේ අපිට අවශ්‍ය වෙනවා. එතකොට දැන් ඩිසයින්ස් වලට අමතරව කොහොමද මේ ෆර්නිචර් පැත්තේ වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ? මොකද ඒවත් ඔයාමනේ ඩිසයින් කරන්නේ. එතකොට ඒවා කන්ස්ට්‍රක්ට් වෙන්න ඕන විදිහත් දන්නේ ඔයානේ නේද? ඒ ටිකත් අපි තොටිල්ලෙන්ම කරන තොට ආයතනෙන්. ඒකෙදි ගොඩක් යාට අර කියන ඉස්සෙල්ලා අපි කතා කරපු ස්පේස් කියන එක අනිවාර්යයෙන් වැදගත් ආරක්ෂා කරගන්න එක. එතකොට අපි ගම් පොඩි ස්පේස් එකකදී කොහොමද ෆර්නිචර් එක ළමයට සෙල්ලම් කරන්න තව ඉඩක් තියන්නේ? ඉඩක් තියන්නේ. නිදහසේ ඉන්න. එතකොට ගොඩක් කැරක් කැමරට පොඩි ඒරියා එකක් නම් අපිට පොඩි ෆර්නිචර්ස් ප්‍රමාණයකට යන්න වෙනවා.
නෑ ඒක තමයි අපි කරන්නේ අපිට පුළුවන් එක බැලන්ස් කරන්න ඒ කියන්නේ ස්පේස් එක ළමයාගේ ෆ්ලෝ එක යට ඉඳ තියලා ෆර්නිචර් වුණ අපිට ඒ ඉතුරු වෝල්ස් වලට යන විදිහට බැලන්ස් කරන්න අපි කියන සාමාන්‍යයෙන් දෙම අපි ඉල්ලන්නේ ගොඩක් අර බෙඩ් එකක් ස්ටඩි ටේබල් යුනිට් එකක් ඊට පස්සේ මිර එකක් අවශ්‍ය නම් තව ඩ්‍රොප් එකක් ගොඩක් කියලාට සාමාන්‍ය ඉල්ලන්නේ එතකොට ඒ ටික අපිට පුළුවන් එක යුනිට් එකක් විදිහට ඔව් මං හිතන්නේ චාරුපත් දාලා අපි බලන ගමන් කතා කරමු අපි නේද සුගත් මේ දින මම ස්ටෝල් එකකට කරපු එකක් ඔව් ඒ arrangement එකේදී අපිට බලන්න පුළුවන් එක කලර් තීම් එකකට එක බටර්ෆ්ලයි කියන තීම් එක අරගෙන එක කලර් තීම් එකක් අරන් ඔය ද කලර්ස් උනත් ගොඩක් යාට වයිට් මික්ස් වෙච්ච කලර්ස් ටිකක් තමයි තියෙන්නේ ඒ සොෆ්ට් කලර්ස් දැන් මේකදී අපිට බලන්න පුළුවන් අර මැද ස්පේස් එකක් තියෙන ළමයට සෙල්ලම් කරන්න පුළුවන් වෙන විදිහට දැන් මේක සාමාන්‍ය අඩි 10 10 වගේ ඒරියා හැක් කරපු දෙයක් ඒත් බැලුවොත් අර ෆ්ලෝ එකේ ඉඩ තියෙනවා මේ ළමයට අවශ්‍ය සෙල්ලම් කරන්න ඔව් දැන් ගොඩක් කලාවට දැන් තව ප්‍රශ්නයක් තමයි දෙමපියන්ට තියෙන අර ගොඩක් කැට ළමයා බිත්ති වල අඳිනවනේ ඔව් දැන් ඒකට සොලියුෂන් එකක් තමයි දීලා තින්නේ ඔය අපි නැවතත් එක බලමු අපි නැවතත් අපිට එක වෝල් එකක් මම බ්ලැක් කරලා තියනවා ඒකෙදි ඔව් අපි කියමු ඒකෙදි දැන් ළමයින්ට මෙහෙම ස්පේස් එකක් දුන්නහම වැඩ කරන්න කියලා දැන් මම මේක දැක්ක දේ තමයි මම මේක මාත් එක්ස්පෙරිමන්ට් එකක් විදිහට කරේ ළමයින්ට කියන්න ඕනේ චෝක් කැල්ලක් කියන ගෙන තිබ්බහම ඔව් තියලා තිබ්බහම ළමයි මේ එක්ස්පෙෂන් එක බලන්න ආපු ළමයි දුවගෙන ඇවිල්ලා මේ අපෙන් අහන්නේ ඇවිල්ලා ඒගොල්ලන් වෝල් එකේ අඳින්න දේ හිතන දේ වැඩේ කරනවා ඒක නිසා අර දෙමපිට තියෙන ප්‍රශ්නයක් නේ ගෙදර හැමතැනම චෝක් අඳිනවා කියන එක ගෙදර ඉතින් මුල පිටේ ඒගොල්ලන් ඒරියා එක දුන්නාම ඒගොල්ලන් එයාගේ රූම් එක ඇතුලේ මේ වැඩේ ටික කරගන්න ගොඩක් යාට ඒ කම්ප්ලේන් එක නැතුව යා නැත්නම් තවත් කාරණාවක් තමයි සුගත් මේ දැන් ට්වින්ස් ලැහෙම ඉන්නකොට සහ දැන් තවත් අමලා තාත්තලා කැමති මේ පුංචි දරුවෝ දැන් එකම වයසේ වගේ ඉන්නා නම් අවුරුදු දෙක තුනක පරතරයක් වගේ තියෙනා නම් එකම රූම් එකේ මේ අයව තියන්න ගොඩක් කලාවට අර අපි කියන තට්ටු ඇඳවල් පාවිච්චි කරනවා එතකොට ඔව් එතකොට ඩබල් බෙඩ් ඔව් එතකොට පාවිච්චි කරනවා ඔව් පාවිච්චි කරනවා සහ එයාලට අර වෙනම ලෝකයක් හදලා දෙන්න ආසයිනේ එයාලගේ තියෙන එකමුතුකම සහ ඒ ස්වාදශීලීත්වය ඒ කතා බහ ඒ ගනුදෙනු සියල්ලක්ම එක විදිහකට කරන්න ආසයි. එතකොට මේ වගේ දේවල් කොහොමද කරන්නේ? ඇත්තටම අපිට කලර් චේන්ජ් එක වුණොත් ඒ එක රූම් එක තුලේ වයස් 90 වෙනස් කරන්න පුළුවන්. ඒක ඉතින් අර අපි නිර්මාණශීලීව හිතන විදිය තමයි. ඒ කියන්නේ ඒ ළමයි දෙන්න අතරේ තියෙන වයස්තර වෙනස්කම් අනුව අපිට පුළුවන් එක රූම් එක තුලම arrangement එක කරන්න arrangement එකක් වෙනස් කරන්න පුළුවන් colors වලින් යන හැඩතල වලින් සහ furniture වල ප්‍රමාණයන් වලින් ගොඩක් දේවල් වලින් ඒ වෙනස්කම් කරන්න පුළුවන් right මේ මට හම්බුණා Pablo මම හිතන්නේ අපි කලින් බලන්න නැති මේ තියෙන්නේ Pablo මෙයාගේ Sugath ගේ art works ටිකක් ඉතින් ඔන්න මේක ඇතුලේ තියෙනා මෙන්න මේ විදිහේ art works ඔය ඕකත් ඇත්තටම මම අර මේ කිව් වගේ පේන්ටින් වල මම පාවිච්චි කරපු ට්‍රික් එකක්. දැන් වෝල් ඉෆෙක්ට් එකක් විදිහට මම ලොකු ස්පේස් එකක පාවිච්චි කරලා තියෙනවා. වෝල් ඉෆෙක්ට් එකක් විදිහට. වෝල් ඉෆෙක්ට් එකක් විදිහට. ඒකේ මට අයිඩියා එකක් ආවා ඇත්තටම පේන්ටින් කරන්න එක. මේකත් මම හිතන්නේ ඒ කලර් ෆර්නිචර් එක්ක වෝල් පේන්ටින් කරපුවා. දැන් සුකත් මේ වගේ දේවල් වලට කොච්චර කාලයක් යනවද සාමාන්‍යයෙන් මේ විදිහේ වැඩක් කරන්න සහ අපි කතා කරතෝ ඉන්ටීරියර් කිඩ්ස් ළමයිගේ රූම් සදන්න හැම කොච්චර කාලයක් යනවද ඒ ඩිසයින් කරන්න කිඩ්ස් රූම් එකට සාමාන්‍යයෙන් අපිට මාසයක් වගේ යනකොට ඉවර කරගන්න පුළුවන් ඩිසයින් එක කරලා ඩිසයින් එකේ ඉඳලා අවසාන ෆර්නිචර් අවසානය දක්වාම ඔව් ඒක ඒ රිකමෙන්ඩ් කරන වෙනස් වෙන්න අවස්ථා තියෙනවා හොඳයි එතකොට දැන් දරුවෝ සම්බන්ධව කතා කරනකොට ගොඩක් දේවල් තියෙනවා කතා බහ කරන විශේෂයෙන්ම මේ ඇන්ටීරියර් ඩිසයින් සම්බන්ධයෙන් කතා බහ කරනකොට දැන් තියෙනවානේ අම්මලා තාත්තලා විශ්වාස කරනවා මේ එක එක සංකල්ප තියෙනවා විශේෂයෙන්ම වාස්තු විද්‍යාව පැත්තෙන් ගත්තහම ගොඩාක් දේවල් තියෙනවා මේ දේවල් දරුවන්ට බලපානවා කියලා ජ්‍යොතිෂ්‍ය අනුව යම් යම් දේවල් මනසේ තියෙනවා ඒ දේවල් වලට අපිට කියන්න බෑ විශ්වාස කරන්න එපා මෙහෙමයි මෙහෙමයි කියලා නමුත් ඒ දේවල් වලට යම් කිසි ආකාරකින් එකතු වෙලා තමයි අපි මේ ඩිසයිනින් පැත්ත කරන්න ඕනේ කොහොමද ඔබේ පැත්තෙන් තියෙන දායකත්වයකට මමත් සාමාන්‍ය විරුද්ධ වෙන්නේ නැහැ මම ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ පෞද්ගලිකව හැබැයි පිළිගන්නෙත් නැහැ විශේෂයෙන් කියලා. ඔව්. හැබැයි ගෙදරකදී රිකමෙන්ඩ් එකක් ආවොත් ඒ වගේ ගොඩක් මට නම් කිඩ්ස් රූම් වලට ඒ ප්‍රශ්නේ ඇවිල්ලා නැහැ. ගෙදරකදී නම් ගොඩක් ආරෙන ගයක් ආකිටෙක්ට්ලට. එහෙම ආවොත් ඒ කට්ටියත් එක්ක කතා බහ කරලා ඔය සාමාන්‍යයෙන් නෑඳ තියන්න පුළුවන් පැත්ත ඒ දේවල්. ඔව්.
එතකොට ඒකයි කාමරේ කොහොමද අපි ස්පේස් තියාගන්නේ කියන ප්‍රශ්නෙත් කතා කරලා ඒකට හැකි විදිහට සොලියුෂන් එකක් දෙනවා. දැන් ඒත් එක්කම තමයි දැන් මේ පුංචි ළමයි ආසන්නේ ටෙඩි බෙයාස්ලට නේද බාබි ඩෝල්ලට මේ ටොයිස් වලට ගොඩාක් ආසන්නේ ටොයි එක තමයි මේ අය ඉතින් මේ අයගේ අවුරුදු 5 දක්වාම මේ අය ගෙවන්නේ මේ ටොයිස්ලත් එක්ක ගොඩාක් ළමයි කැමති මේ හැම ටොයි කෙනෙක්ම තවන්ගේ කාමරේ නේද එකතු කරගෙන තියාගන්න කැමති. එතකොට දැන් කොහොමද මෙතනදී බැලන්ස් කරන්නේ දැන් තමන්ගේ ඩිසයින් එකටත් ගැළපෙන විදිහට එතකොට දරුවාගේ අවශ්‍යතාවයත් එක්ක වෙන්න පුළුවන් දැන් ගොඩක් කලාවට පුංචිම දරුවාගේ විතරක් නෙමේ කියමු අවුරුදු පහෙන් එහා ලොකු ළමයින්ගේ රූම්ස් වලට ඩෙකොරේෂන්ස් කරනවා කොහොමද එතකොට ඒ රික්වයර්මන්ට්ස් වලට සහ ඒ වටපිටාව ගැන සලකලා බලලා කොයි විදිහට දේ නිර්මාණ කටයුතු වෙන්නේ ගොඩක් කලට එන රික්වයර්මන්ට් එක තමයි ඔය කියන ප්‍රශ්නේ කියන්නේ ගොඩක් කලට සෙල්ලම් බඩු වැඩි ඔව් කාමරේ පිරෙන්නම් බඩු තියනවා දැන් අපි යනකොට ගොඩක් යාට වෙන්නේ මුළු කාමරේ පුරාම බඩු දාලා පිළිවෙලක් නැතුව තියෙන රූම්ස් තමම දකින්නේ ඒ වට පැටලලා වැටලා ඊට පස්සේ ආයෙත් ඔයාල වෙනවා තව දෙමපි වෙන්න ඕන දැන් ගෙනල්ලා ගොඩ ගැහුනට පස්සේ මේක කොහොමද පිළිවෙලට ලස්සනට සහ මේ ටික මෙයාගේ රූම් එක ඇතුළේම පැක් කරන්න කියන එක එතෙන්දී ඉතින් අපි අර මේ ෆර්නිචර් ඇරේන්ජ්මන්ට් එකේදී ගොඩක් යාට මේ දේවල් පාවිච්චි කරන්න කරන්න පුළුවන් විදිහට සහ ඒ ඩිස්ප්ලේ එක යාගේ බඩු ටිකම අපි ඩිස්ප්ලේ එක හරහා රූම් එකට ලස්සනක් වෙන විදිහට පාවිච්චි කරනවා. ඒක අපි ප්‍රශ්නයක් කරගන්නේ කොහොමදන්? ඒ ටිකම පාවිච්චි කරලා තමයි රූම් එක හැඩ කරන්නේ. එතකොට දැන් දරුවා අවුරුද්දෙන් අවුරුද්ද ලොකු වෙනකොට දැන් එකම කන්සෙප්ට් එකේ තියාගෙන යන්නත් බෑනේ මේ ඩෙකොරේෂන්ස් ළමයාගේ choices උත් වෙනත් නම් අපි කලින් කතා කරා වගේම. එතකොට ඔයගොල්ලන්ගේ මොකක් හරි ඇග්‍රීමන්ට් එකක් තියෙනවද අපි මේ අවුරුද්දක් පාසා වෙනස් කරනවා හරි එහෙම නැත්නම් අවුරුදු දෙකෙන් දෙකට වෙනස් කරනවා නැත්නම් මොන හරි එහෙම ඔයගොල්ලන් වගකීමක් ගන්නවද? ලීගලි ගාව ඇග්‍රීමන්ට් එකක් නැහැ. හැබැයි දැන් මට මේ වෙනකොට රික්වයර්මන්ට් ඇවිත් තියෙන කීපයක්ම අපි දැන් අවුරුදු 5කට 6කට විතර කලින් කරපු ඒ ක්ලයන්ට් ලා අපිට කතා කරලා ආයි කියනවා. දැන් ළමයා පොඩ්ඩක් ලොකුයි. ඒගොල්ලන් දැන් කලර්ස් පවත් වෙනස් වෙනවා එතකොට. ෆර්නිචර් ඇරේන්ජ්මන්ට් එක වෙනස් වෙනවා. සමහර විට දැන් අවුරුදු 2 3ක් විතර යනකොට අර කළු පාට බිත්තිය මදි වෙන්න පුළුවන් චිත්‍ර අඳින්න. ඔව්. ඒක නිසා එහෙම ආපු දේවල් තියෙනවා නැත්නම් ඇග්‍රීමන්ට් එකක් විතර කරන්නේ නැහැ. ඒකෙමඩ આવොත් අපි ඒකට මේ සුදුසු විදිහට ආයි රූම් එක වෙනස් කරලා දෙනවා. ඇරේන්ජ් කරලා දෙනවා. එහෙම සපෝට් එකක් තියෙනවා. සපෝට් එකේ සම්පූර්ණ ෆර්නිචර් ඇරේන්ජ්මන්ට් එක වෙනස් වෙනවා අපිට ඒක චාර්ජ් කරන්න වෙනවා. ඒ හැරෙන්න අපිට normal idea එකකින් දෙන්න පුළුවන් වෙනස්කමක් නැහැ. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි ඒ සර්විස් එක කරලා දෙනවා. රයිට්. සුගත් දැන් අපි කලින් කිව්ව මේ කලර්ස් කියන්නේ මේ වර්ණ භාවිතා කරනකොට මම හිතන්නේ සෑහෙන සැලකිලිමත් වෙන්න ඕන. අනිවාර්යයෙන්. රයිට්. මට ඒක ගැන පොඩි විස්තරයක් කරන්න කොහොමද මේ වර්ණ භාවිතා කරන්නේ? ඔව් මමත් දැන් දැන් මේ පේන්ටින් වල බලා ගන්න පුළුවන් පේන්ටින් වල පාවිච්චි කරපු කලර්ස් සහ normal interior වලට පාවිච්චි වෙන කලර්ස් සහ පොඩි ළමයි rooms වල තියෙන කල මේ කලර්ස් කොහොමද කියන එක මමත් ගොඩක් දේවල් ඒ කරපු අත්හදා බැලීම් වලින්ම තමයි ඉගෙන ගත්තේ සහ අපිට දැන් access තියෙන හින්දා ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් එතකොට මේ අපිට normal painting වලදී අපිට ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන් කලර්ස් අපේ නිදහස තියෙන එක ඒක මගේ work එකක් ඒතර මට අවශ්‍ය විදිහට කලර්ස් පාවිච්චි කරන්න පුළුවන් මල්ටි කලර්ස් වුණත් පුළුවන්. හැබැයි ඉන්ටීරියර් එකදී වුණත් අපි පොඩ්ඩක් පැක් වෙනක දැනකට ඒ ලොකේෂන් එකට කොහොමද මේක මොන කලර්ස්ද පාවිච්චි කරන්නේ මොනවද සුදුසු කියන එක. මොකද කමර්ෂියල් ඉරියකද වෙනස් වෙන්න පුළුවන්, ගෙදරක රූම් එකකද වෙනස් වෙන්න පුළුවන්, ලිවින් ඒරියාකද වෙනස් වෙන්න පුළුවන් කලර් එක ඇහැට බරක් වෙන්න බෑ. එහෙම දේවල් ඉන්ටීරියර් normal ඉන්ටීරියර් ඇතුලේ පාවිච්චි වෙන්න ඕන. ඊට එහා ගිය දෙයක් තමයි kids room එකේදී. ඒකෙදී soft colors වල නිතරම යන්නේ ළමයට ඇහැට හානියක් නොවෙන්න කරදරයක් නොවෙන්න යාගේ study area එක ගොඩක් යාට ඒ room එකේම ඇතුළේම තියෙන්නේ. එතකොට ඒ වැඩවලට පාඩු නොවෙන්න ඕන. ඒ නිසා ඒ වලට යනකොට අපි ගොඩක් යාට white mix වෙච්ච colors තමයි පාවිච්චි කරන්නේ. ඒ වෙනස්කම් තුන පැහැදිලිව තියෙනවා මේ ඒ වැඩ කටයුතු අතරේ. Painting normal interior සහ kids room කියන එකේදී. ඒක අපි හරියට හඳුනා ගන්න ඕන මේ වැඩේ කරන්න නම්. හරි. එතකොට අපිට තව ඡායාරූප ටිකක් බලා ගන්න අවස්ථාව තියෙනවා. හරි ඇහැට ප්‍රියමනාප වර්ණ තමයි යොදාගෙන තියෙන්නේ. මම හිතන්නේ ඒක තමයි තියෙන විශේෂත්වය. මොකද දරුවනුත් කැමති ඇහැට ප්‍රිය ඇහැ ඉක්මනින්ම යන වර්ණවලට අපි විස්තර කරමුකෝ පොඩ්ඩක්. දැන් මේ තියෙන මේ ස්ටෝල් එකකට කරපු එකක්. ඒ වෙද්දි දැන් අනිත් ස්ටෝල් එකක් ගත්තාම මේ මගේ ස්ටෝල් එකට ඇවිල්ලා අපේ ස්ටෝල් එකට ඇවිල්ලා ගොඩක් කෑර ළමයි බය නැතුව ඇත්තටම දුවගෙන එනවා එතෙන්ට. කලර්ස් ටික දැක්ක ගමන්, ඇරේන්ජ්මන්ට් එක දැක්ක ගමන්. අහන්නේ යන්නද ඉන්නද මොකක්වත් නැහැ. තමගේ රූම් එක වගේ ගොලන් එල ප්ලේ කරලා පොත් තියනන් ඇදලා, කබඩ්ස් ඇදලා
ඉදිරිය ගන්න. ඉතර ඒකෙදි මට තේරෙනවා මේ කට්ටියගේ මේ මේ මේකට විශේෂ කැමැත්තක් කියන මේ කලර් සහ මේ ඇරේන්ජ්මන්ට් එකට වෙනස්කම් මේ මේ කැමති කියන එක හොඳටම පැහැදිලි. එතකොට තව කීපයක් අපිට බලන්න පුළුවන්. දැන් අපි විශේෂයෙන් කතා කරමු දැන් මේ තියනවානේ මේ බෙඩ්ස් එහෙම තියනවා, තව කබඩ්ස් තියනවා, ඒකට වර්ඩ්‍රොබ් එකක් තියනවා. මේ මේ මේවා කොහොමද නිර්මාණය වෙන්නේ? දැන් ඔයගෙම කියලා හැම පිරිසක් ඉන්නවද මේවා නිර්මාණය කරන්නත්? ඔව්. අපි ඒක ගැන පොඩ්ඩක් කියමු, ඒ process එක ගැන. රූම් එකකට මට දැන් කතා කරාම මං ගිහිල්ලා එතන space එකත් එක්ක ඒගොල්ලෝ requirement එකත් furniture මොනවද ඕන, මොනවයි characters ද, මොනවගේ wall painting නැද්ද ඕන කියලා ඒ discussion එකෙන් පස්සේ මම ඩිසයින් කරනවා කොහොමද ෆර්නිචර් මේ මේ රූම් එකේ වෙන්න ඕනේ කියන එක. ඒක 3D image එකක් ගොඩක් අර මම ක්ලයන්ට් ට යවනවා. ඊට පස්සේ මොනවද චේන්ජස් ති ගොඩක් කියලා චේන්ජස් එන්නේ නැහැ. සමහර ආකෘතිලත් එකත් වැඩ ගන්නවා. ඒතර ඒගොල්ලන් අතරත් ගොඩක් කියලාට මගේ රූම් සෙඩේට චේන්ජස් එන අඩුයි. ඒකට කියන්නේ රූම් එක ඇතුලේ ඕන දෙයක් කරන්න එළියට හානියක් නොවන යාගේ ගෙදරට ආකෘතිලා කියන්නේ එහෙම. ඒක ඇතුලේ මගේ නිදහසේ මම මේ වැඩේ කරනවා, රූම් එකේ ඩිසයින් කරනවා. ඊට පස්සේ ෆර්නිචර් ඩිසයින් කරලා ඒකට අවශ්‍ය කලර්ස් මොනවද කියලා සිලෙක්ට් කරලා අපේ ෆර්නිචර් කරන අයට දෙනවා මේ එඩිට් කරගෙන යනවා. ලයික් ක්‍රූ එකේ දැන් කොයි වගේ සර්විස් එකක් ලබා දෙන පිරිසක් දින දැන් ඔය ඩිසයින් එක කරනවාම කලර්ස් සිලෙක්ට් කරනවා. එතකොට එතනින් එහාට ඒ වැඩ බලන පිරිසගේ දායකත්වය සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකම අපි කරන්නේ. සා ඩිසයින් එකේ ඉඳලා ප්‍රොඩක්ෂන් එක දක්වා අරේන්ජ්මන්ට් එක සම්පූර්ණයෙන්ම අපි කරන්නේ. අපේ ඇතුලේ හොඳයි ලොකු බේස් එකක් තියෙනවා. අපිට තව බලා ගන්න පුළුවන්. මේ තමයි ඉතින් පුංචි පිරිමි දරුවන්ගේ ඔය ආස විදි තමයි ඔය. ඒගොල්ලන් ඉන්නේ කාර් ලෝකේ. අපි පොඩ්ඩක් විස්තරයක් කියමු. ඒත් ඔය කස්ටමර් කෙනෙක්ගේ ඔයගේ කාර් ගොඩක් කරලා තියෙනවා. ඒගොල්ලෝ රික්යාමන්ට් එකක් අහව දැන් කා ටීම් එකට මොකද රූම් එකක් තමයි ඔය තියෙන්නේ. දැන් මේ ෆර්නිචර් එක චෙයර් එක වුණත් ඒ කාස් වල තියෙන සිම්බල්ස් අරගෙන තමයි arrange කරලා තියෙන්නේ. දැන් මෙහෙම මේ customized මේ වගේ දේවල් කරනකොට මේවල කල් පැවැත්ම සම්බන්ධයෙන් ඔයගොල්ලෝ වගේ කියනවාද? ඔව්. අපිට සාමාන්‍යයෙන් දැන් වුඩ් පාවිච්චි කරනවා නම් කාලය වෙනස් වෙනවා. නැත්නම් බහුල පාවිච්චි කරන MDF කියන material එක sheet එක. ඒකෙදි වෙනම කාලයක් තියෙනවා. අපි ඒක ඒකලොන්ට explain කළා තමයි වැඩේ කරන්නේ. හොඳයි. දැන් පුංචි ළමයිගේ විතරද මේ rooms design කරන්නේ? අපිත් ළමයි තමයි මේ කරන්නේ. මට හිතුණා program එකේ කොයි වෙලාවක හරි ප්‍රශ්නේ ආයි කියලා. මම මේ අවස්ථාව වෙනකම් පොඩ්ඩක් මම ඔයාලට අවස්ථාව දීලා හිටියේ කොයි වෙලාවකද ඉන්නේ කියලා. හරි මම හිතන්නේ මේ ප්‍රශ්නෙට පොඩ්ඩක් ඔය දෙන කතා කරන ගමන් අපි යනවා පුංචි break එකකට. මේ youth update අපි ආවා යුතත් බීටෙක්. ඉතින් අන්න අද දවසේදී අපි ඉන්ටීරියර් ඩිසයින් සම්බන්ධයෙන් තමයි කතා බහ කරන්නේ. දැන් ඔන්න පුංචි ළමයි අපිව නරඹනවා. දැන් ඔන්න ආසාවක් එනවා දැන් මගේ කාමරෙත් ඔන්න දැන් ලස්සන කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න සුදුසුම කෙනා අද දවසේ ඉන්නවා. සුගත් ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා. දැන් මං බ්‍රේක් එකට යන්න කලින් ආවා. අපිත් ළමයි තමයි දැන් අපි වගේ ළමයින්ට එහෙම කාමරවලට එහෙම ඩිසයින් කරන්නේ නැද්ද? එහෙම අයිඩියා එකක් නැද්ද ඉස්සරහට මේක තව ඩෙවලොප් කරගෙන එහෙම යන්න? නෑ අපි දැනටත් කරනවා. මම normal pablo කියන එකෙන් කරන්නේ ඒ දේවල් තමයි. ඒකෙදි commercial areas වලට normal interior rooms වලට ගෙවල් වලට අවශ්‍ය interior pablo යටතේ අපි කරනවා. එතෙන්දිත් සාමාන්‍ය වයස සහ කස්ටමර්ගේ චොයිස් එක අනුව අපිට පුළුවන් අවශ්‍ය විදිහට රූම් එක ඩිසයින් කරන්න. ඩිසයින් කළා දැන්. හරි. දැන් අපි පැබ්ලෝ ගැන කතා කරොත් එහෙම පැබ්ලෝ වල මේ ආර්ට්ස් පැත්ත තමයි වැඩිපුර යන්නේ. ඒ හරහා තමයි ඩිසයිනින් පැත්ත වෙන්නේ. දැන් මේ ආර්ට්ස් එක මම මට අහන්න හිතන දෙයක් තමයි දැන් මේ දේවල් ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් වෙන්නේ ඔෆිස් වලට, ඒ වගේම හෝටල් හෝටල්ස් වලට තමයි මේ වගේ දේවල් ප්‍රයෝජනවත් වෙන්නේ. කොහොමද ඒ පැත්තෙන් තියෙන මේකට තියෙන කැපැසිටි එක? ඇත්තටම ඉල්ලුම හොඳයි. මගේ මම නිතරම ට්‍රයි කරනවා පොඩ්ඩක් අලුත් දෙයක් වෙනස් විදිහේ දෙයක් කරන්න. නිතරම එක්ස්පෙරිමන්ට් කරන්න ඒක නිසා. ඒතර වෙන මැටීරියල් පාවිච්චි කරන්න බලනවා. ඒ හරහා සාමාන්‍ය ඉන්ටීරියර් කරන ගොඩක් අය හිටියට අපටත් ලොකු ඉඩක් තියෙනවා මේ ඇතුලේ ඉන්ටීරියර් කියන සෙක්ටර් යටතේ වැඩ කටයුතු කරන්න. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. කොච්චර හිටියත් හොඳ මොකද්ද වාසි මොකද්ද? මම පෞද්ගලිකව මේ දෙකට ඔක්කොම කැමති. ඒක නිසා තමයි කරා යන්නේ. කිඩ්ස් රූම් කියන එක මට පොඩ්ඩක් වෙනස්. ඔව්. ඒකට මම විශේෂ කැමැත්තක් තියෙනවා.
අපි මේ දකින ඡායාරූප ගැනත් පොඩ්ඩක් කතා කරමු මේ ආර්ට්ස් ගැන මේ හෝටල් එකකට කරපු ලංකාවේ ප්‍රසිද්ධ හෝටල් එකකට කරපු පේන්ටින් වගේක් මේක ඇත්තටම අර කළු පාටෙන් තියෙන හෑන්ඩ් ඩ්‍රොයින් කරපු එකක් ඒක ඊට පස්සේ කම්පියුටර්ෙන් කලර්ස් වලට ගිහිල්ලා ලොකු වෝල් පේපර්ස් විදිහට print කරලා අඩි 10යි 13 වගේ සයිස් එකකට කරපු වර්ක් එකක් තමයි තියෙන්නේ. මේ මෙතන තියෙන්නේත් ඒකේ sample එක. ඒකේ sample එක. මෙතන අර පිටිපස්සේ තියෙන තුනත් hotels වලට office වලට අපිට ගන්න පුළුවන්. දැන් නේදන කාමර වල ඇඳ උඩටත් ඔය වගේ මේක ඇත්තටම විලායකකට කරපු එකක්. විලායකකට කරපු එකක් ඒක තමයි. හරි. ඔහොම තමයි දැන් සිද්ධ වෙන්නේ. දැන් මොනවාද ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන designs එහෙම ඔළුවේ තියනවද මේ වගේ මේ වගේ ආර්ට් එකක් මම එක්ස්පෙරිමන්ට් කළොත් හොඳයි. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඩිසයිනර්ස්ලා කියන අය රිසර්ච් කරනවා. දැන් ගොඩක් වෙලාවට අපේ රටේ තියෙන සාම්ප්‍රදායික චිත්‍ර මේ හැම දෙයක්ම තියෙනවා. හැබැයි පිටරටවල් වල ඊට වඩා ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් ලෙවල් එකකින් ඒගොල්ලන් ආර්ට්ස් කරනවා. ඒගොල්ලන් අලුත් සොයා ගැනීම කරනවා. කොහොමද ඒ දේවල් කම්පෙයා කරගන්නේ? ඒ දේවල් ඒ වලින් ගන්න දේවල් ප්‍රමාණයක් තියෙනවද? කොහොමද ඒක සිද්ධ වෙන්නේ? අලුත් වෙන්න හිතන කෙනෙක් ඒ කියන්නේ ගොඩක් දේවල් බලනවා. ගොඩක් දේවල් කියවනවා. ලංකා එක්ස්බිෂන් තියෙන නම් ඒක බලන්න යනවා. එතකොට මම ගැන කන්ෆිඩන්ස් ගන්න මම ඒවෙන්. ගොඩක් යට සහ තරඟවලට ඉදිරිපත් වෙලා මම බලන කොහොමද මාත් එක්ක ඉන්න පැරල අනිත් කට්ටියගේ වැඩ කියන එක. ඒ අනුව මට කන්ෆිඩන්ස් හදා ගන්න පුළුවන්. ගොඩක් ඉන්ටර්නල් තියෙන දේවල් එක්ස්පීරියන්ස් ගන්නවා. සහ මම පෞද්ගලිකව මට හිතෙන ගොඩක් දේවල් මම එක්ස්පෙරිමන්ට් ඉදිරිය කරලා ඐඩියා ඩෙවලොප් කරගන්න. දැන් මේ නිර්මාණවලට මේ ඩිසයින්ස් වලට විදේශිකයන්ගෙන් ඉල්ලුමක් එනවද කොහොමද? දැනට මට මේ කිට්ස් රූම් වලට ලංකාවේ ඉන්න සාමාන්‍යයෙන් ජොබ් හරහා ලංකාවට ආපු කට්ටිය ෆැමිලි පිටින් ඒ අයගෙන් එහෙම රිකමෙන්ඩ් ඇවිත් තියෙනවා. ගොඩක් යට එයාගෙන් එනවා. ඒගොල්ලන්ට ඒ රටවල තිබිච්ච නිසා තියෙන නිසා මෙහෙට ආව ඒගොල්ලෝ හොයන මේ ඒගොල්ලෝ හුරු වෙලා ඉන්නේ. අනිත් අර හුදෙකලා ජීවිතය නිසා ගොඩක් යාට ඒ කට්ටිය දැන් මෙහි ආවම ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක් අඩුයි. ඔව්. ඒ නිසා ඒගොල්ලන් මම හිතන්නේ ළමයා තනි වෙන නිසා ගොඩාක් කරට ට්‍රයි කරනවා මේ වගේ කිඩ්ස් රූම් එකක් arrange කරගන්න. Right. දැන් ඔව්රයි. නෑ මට මේ ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් මොකද මේ දේවල් දකිද්දී අපි සාමාන්යයෙන් අපේ ලංකාවේ තියෙන පොදු ප්‍රශ්නයක් තමයි මේ ගෙවීම් පිළිබඳ ප්‍රශ්නේ. දැන් ඔබ මං හිතන්නේ මේ දේවල් කරන්න සෑහෙන මහන්සියක්. ඉතින් ඔබට ලැබෙන ඒ මුදලත් එක්ක ඒක කම්ෆර්ටබල්ද නැත්නම් ඒක තව වැඩි වෙන්න ඕනද කොහොමද බජට් එක පිළිබඳව? ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක්ට දැන් මාකට් එකේ තියෙන ඒකට සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. පොඩි ගැටලුවක් තියෙනවා. මට එහෙම ප්‍රශ්නයක් නැහැ. මම අර ගොඩක් මුදලට වඩා සතුට ගැන හිතනවා. හැබැයි ව්‍යාපාරයක් ඉදර ගත්තොත් අපි බ්‍රෑන්ඩ් එකක් ඉදර ගත්තොත් ලංකාවේ කල අලුත් නිසාම ඒ කට්ටියට අර මිල ගණන් ගැන අයිඩියාවක් නෑ හරියටම. මට කතා කරලා සමාජයට අහන්නේ කොහොමද සමහර ඔෆ් මේ රේන්ජ් එක මොකද්ද කියන එක ප්‍රයිස් වල. දැන් normal interior එකේ ඒකට අයිඩියාවක් තියෙනවා මේ බෙඩ් එකක් කොහොමද වෙන්නේ, වඩ්‍රොබ් එකක් කොහොමද ප්‍රයිසස් කියන එක. හැබැයි මේක අලුත් නිසා ඒකටත් කට්ටියටත් අයිඩියාවක් නැහැ ක්ලයන්ට්ලට මොන වගේ ප්‍රයිස් රේන්ජ් එක තියෙන්නේ කියලා. ඒක කතා කරගත්තට පස්සේ ප්‍රශ්නයක් නෑ. Right. සුගත් දැන් මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් කෙනෙක්ට මේ දේවල් ඉගෙන ගන්න ආස වෙන්න පුළුවන් අපේ වැඩසටහන් බලන් ඉන්න පොඩි අයට නංගිල මල්ලට හැමෝටම නේද? ලොකු අයට මේ දේවල් කරන්න ආස හිතෙන්න පුළුවන්. එහෙම අයට ඔබ කොයි වගේ උපදේශයක් දෙන්න කැමති? සහ එකටම ලින්ක් කරගන්න මෙතන අපි වැඩසටහනේ අවසාන කාල සීමාවේ ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් දැන් ගෙදරක ඉන්න කෙනෙක්ට ටිප්ස් අවශ්‍ය වෙන්න පුළුවන් නේද? ගෙදර තියෙන ඉවතලන දේවල් වලින්ම කිඩ්ස් රූම් එකක් ඩෙකරේට් කරගන්න, එහෙම නැත්නම් තමන්ගේ කිචන් එක වෙන්න පුළුවන්, ලිවිං ඒරියා එක වෙන්න පුළුවන්, තමන්ගේ බෙඩ්රූම් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් ඩෙකරේට් කරගන්න ගෙදර ඉන්න අයට ඉවතලන දේවල් වලින් එහෙම යම් කිසි මොනහරි ටිප්ස් එහෙම ඔබ භාවිතා කරන මොනහරිම ඒ පැත්තේ මොනහරි අවවාදිකුත් එක්කම රවිගේ ප්‍රශ්න පිළිතුරක් ලබා දෙන්න. ගොඩක් කට අපි අර ටෙම්පරරි අපි රූම් එකට ගියාම ටෙම්පරරි දේවල් කරන අඩුයි. හැබැයි ගෙදර ඉන්න කෙනෙක්ට පුළුවන් කාඩ්බෝඩ් එකක් බොක්ස් එකක් පාවිච්චි මේ කලර් වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ පොඩි දේවල් ළමයි කැමති නිතරම අර මේ මූව් වෙන දේවල් වලට උදේ පොඩි තරු මල් වගේ දේවල් එල්ලෙන්න මේ හදන්න පුළුවන්. ඒ වගේ අපි කියමු බෝලයක් වගේ දෙයක් තැන් තැන් වලට arrange කරන්න පුළුවන්. ඒ වගේ වෙනස්කම් වලින් සාමාන්‍ය වියදමක් නැතුව රූම් එකක් වෙනස් කරගන්න පුළුවන්. අනිත් දේ අර අලුතෙන් මේ ගැන කැමැත්තක් තියෙන මට උනත් උපදෙස් දෙන්න පුළුවන්. විශේෂයෙන් කිය ලංකාවේ මේ ගැන ඉගෙන ගන්න තැනක් නැහැ. විශ්වවිද්‍යාලයකත් මම දන්න තරමට තමයි ස්වයං අධ්‍යනයක් මේ පිළිබඳව කරන්න තියෙන්නේ. මමත් ඒක හොයාගෙන යන ගමනක් තියෙන්නේ.
එහෙම එහෙම අයිඩියා එකක් තියෙනවද මේක උගන්වන්න ඕනේ කියලා මේ ශිල්පය දෙන්න ඕනේ කියලා يعني මේ හැඩතල සහ මේ අවකාශය කොහොමද භාවිතා කරන්නේ දැන් ඉන්ටීරියර් ඩිසයින්ස් කියුවහම ඒක අපි කතා කරනවා ඒ බිත්තියේ තියෙන ඒ අවකාශය අපි හරියට කොහොමද භාවිතා කරන්නේ එතකොට ඒවල මිමි තියනවා ඒ වර්ණ තියනවා කොහොමද ඒවා කෙනෙක්ට දැන් කියලා දෙන්න තැනක් නැහැ අතරම ලංකාවේ නමුත් මම දැනුවත්ව දැන් මේ වෙනකොට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුල යම් යම් හැදෑරීම් තියෙනවා සමහර ප්‍රොජෙක්ට්ස් තියෙනවා මමත් විසිටින් ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරනවා නැෂනල් ඩිසයින් සෙන්ටර් කියන එකේ ඒකෙත් එක් ප්‍රොජෙක්ට් එකක් විදිහට කිඩ්ස් රූම් දැන් දාලා තිනු මම නිසාම ඔබේ මායතනයක් එහෙම නිර්මාණය කරන්න දැනට එහෙම අයිඩියාවක් නැහැ සමහර ඉදිරි කාලේ වෙන්නත් පුළුවන් මොකද ශිල්පය කියන දේ අපි අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕනේ මොකද තව කවුරුන් හෝ මගෙන් එහෙම අහනවා නම් ඒක ගැන මට කිසි ප්‍රශ්නයක් නැහැ ඒක ගැන ඇයිස් දෙන්න පුළා හොඳයි ඉතින් ගොඩක් දේවල් තියෙනවා ඉන්ටීරියර් ඩිසයින් සම්බන්ධයෙන් කතා බහ කරන්න මොකද මේක ඇත්තටම මේක කලාවක් ඒ කලාවේ තියෙන වර්ණ හැඩතල මේ සියල්ලම සංයෝජනය වෙලා තමයි බොහොම අපූර්වට ලස්සන නිර්මාණයක් ඉදිරිපත් වෙන්නේ ඉතින් ඒක පිටිපස්සේ හොඳ අත්දැකීම් බහුල හොඳ පන්නරයක් තියෙන ශිල්පියෙක් ඉන්නෝනේ ඒ ශිල්පියා හරහා තමයි මේ ආර්ට් එක ක්‍රියේට් වෙන්නේ ඉතින් ඒකට හොඳ නිර්වුල් මනසක් තියෙන්න ඕනේ මනසත් එක්ක තමයි අපිට ලස්සන කලාවක් වගේම නිර්මාණශීලී දෙයක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ මම හිතන්නේ එකඟයි ඔබතුමා නේද කොහොමද මේ නිදහස් මනස නිරවුල් කරගෙන මේ ආර්ට්ස් වලට හිත යොමු කරගන්නේ මේ ඩිසයින්ස් වලට කාලය යොමු කරගන්නේ ඇත්තට මේ සඳහා ගෙදරින් හම්බෙන සහයෝගය ගොඩක් වැදගත් ඔව් අනිත් එක තමයි මම පොඩ්ඩක් පුරුදු වෙලා තියෙන අර කරන දේ හරියට කරන්න ඕන ඒ වෙලාවේ ඒ ගැනම හිතලා ඒ ගැන අවධානය යොමු කරන්න කියන එක ඒක නිසා නෑ විශේෂම ක්‍රූ එකක් ඉන්නවා කියලා කිව්වා. එයාගේ අයිඩියාස් ගන්නෙ නැද්ද මේ ඩිසයින්ස් වලට නැත්නම් ඔබේම අයිඩියා එකද වයිට් කරන්න බලාපොරොත්තු වෙ? නෑ ගොඩක් කරාට අපේ කස්ටමර් සහ අපේ ඉන්න ක්‍රූ එක අතර ගොඩක් කරාට මම සහ කතා බහ ඇති වෙනවා. ඒ දේවල් මගේ තියෙන දැනුමත් එක්ක මැච් වෙනවා නම් මම හිතපු දේ නෙමෙයි මේ දේ හරි කියන එක ඒ සඳහා අනිවාර්ය අවස්ථාවක් තියෙනවා. Right, I think noy deval tamai api sugath ekak katha kare mokada me interior design gana me apita amathakuna neida YouTube den ithin matak karan den naha unga dawasekin kiwwe naha yana neida den ithin den unda neida eken ara apita ara samanya deyak me una me eken YouTube channel youth adbit charana tv balanna puluwam parna ape pawuge wedasaran okkoma saha කලින් වසරන අපේ ඉන්ටීරියර් ඩිසයිනර්ස්ලා සම්බන්ධව යාලගේ වසරන් බලන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕන යූත් ආර්ට් බීට් ඔන්න සජීවීව නරඹන්න පුළුවන්. මම හිතන්නේ Facebook හරහා සහ YouTube හරහා සති සෑම දිනකම සවස 5ට ඉතින් අපි ලයිව් ප්‍රීමියර් කරනවා YouTube හරහා සහ Facebook හරහා. ඒ වගේම මතක් කරන්න එපා අපේ Facebook fan page එක තියෙන ඇන්ජි. ඔව් අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න අවස්ථාව තියෙනවා Facebook fan page එක through. දැන් ඔයගොල්ලන් මේ වගේ නවකෙක් නම් සහ මේ වගේ නිර්මාණශීලී පුද්ගලෙක් නම් ඔයාලා ගාව තියෙන දක්ෂතාවයන් අපිත් එක්ක මේ මැදිරියට ඇවිල්ලා බෙදා ගන්න පුළුවන්. මොකද මේ මැදිරියේ මේ ආසනය වෙන් වෙන්නේ ඔයාලා වෙනුවෙන්. ඉතින් තරුණයින්ට තරුණ පරම්පරාවට ලබා දෙන හොඳ ජවයක් විදිහට තමයි අපේ මේ ආඩ්බීට් ප්‍රෝග්‍රෑම් එක අපි හැමදාම සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5 වෙනකොට අරගෙන එන්නේ. මොකද ඔබ අවශ්‍යයි අපේ රටේ ඉදිරි අනාගතය විදිහට. මොකද ඒ හරහා තමයි අපේ රට දිනෙන් දින දියුණු වෙන්නේ. ඒ වගේම තමයි ජාත්‍යන්තර මට්ටමට යන්නේ. ඉතින් ඒකට අවශ්‍ය කරන අඩිතාලමක් තමයි අපි මේ හිමින් හිමින් දාගෙන දාගෙන එන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ සපෝට් එක අපිට අවශ්‍යයි. Facebook එක එකතු වෙන අපේ ෆෑන් page එක through එකතු වෙන Youth Heartbeat. ඉතින් අපිට message එකක් දාන්න අපිත් එක්ක එකතු වෙන සම්බන්ධ වෙන්න. හොඳ දක්ෂයෙක් නම් නවක නිර්මාණශීලී චරිතයක් නම් අපි හැමදාම ඔබට අවස්ථාව දෙනවා ඔබේ දියුණුවට අපේ දියුණුවට අපේ රටේ සාර්ථකත්වයට හරි ඔහොම තමයි ඉතින් යූත් ආඩ්විට් අපේ ප්‍රෝග්‍රෑම් එක ඔව් ඉතින් ඔන්න මෙච්චර අල්ලන්නේ නැහැ රවි මොකද ඔගේ හිනාව නම් මෙච්චර මගේ හිනා නැහැ මම ඉතින් ලස්සන හිනාව නම් තෝ ඒක වැරදිලා නැගන්නේ හරි සුගත් ඉතින් අවසාන වශයෙන් අපි කැමතියි දැනගන්න මොනවද ඉස්සරහට කරගෙන ඉන්න වැඩ කටයුතු සහ ඔබට මේ 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 තැනට එන්න ඔබ වටපිටාව ඉන්න අය ඔබට උදව් කරන්න තිය අපි ඒගොල්ලන්ට ස්තුති කියන ගමන් මේ වැඩ කටයුතු ගැනත් අපි සඳහනක් කරමු. දැනට අලුත්ම ප්‍රොජෙක්ට් එක විදිහට යනවා මේ අම්පාරේ හොස්පිටල් එකේ කිඩ්ස් වෝඩ් එකක් වෙනම කරනවා. අපි ලබන මාසයේක වැඩ පටන් ගන්න හිතන් ඉන්නේ. ඒ කියන්නේ ප්ලෑන් කරගෙන යනවද? ඔව්. දැනට කැරක්ටර්ස් ඩිසයින් කරගෙන යනවා ඒකේ. ඊට අමතරව තව කිඩ්ස් රූම් දෙකක් තුනක් කතා කරලා තියෙන මේ මේ කොරෝනාකින් පස්සේ උදව් කරපයි කිව්වොත් නම් ගොඩාක් ඉන්නවා. ගෙදර උදවිය බිරිඳතුළු
සෙලු දෙනා. ඒ අයද ඊට පස්සේ ගුරුවරු ඕ ලෙවල්, ඒ ලෙවල්, යුනිවර්සිටි සහ ඩිසයින් සෙන්ටර් කියන්නේ මගේ ජීවිතේ සම ටර්නින් පොයින්ට් එකක් වගේ තැනක්. මම ගොඩක් දේවල් එතන ඉගෙන ගත්තා. යුනිවර්සිටියටත් වඩා දේවල් ඉගෙන ගත්තා කියන්න පුළුවන්. ඉතින් ඒ හැමතැනම ගුරු ගොඩක් ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් කියන අමාරුයි. ඒ ගොඩක් අය මට කැපිලි කියලා නම් මට එහෙම දැනෙන්න වැටලා නැහැ. මම සාමාන්‍ය සුවඳ හින්දා වෙන්නේ නැති. හැමෝගෙම උදව් තමයි ගොඩක් අයට හම්බුනේ. මම ගොඩක් අයගෙන් ගොඩක් දේවල් අරන් තියෙනවා. දැන් මේ තොටිල්ල තොටිල්ල සහ පැබ්ලෝ කියන්නේ ඔබතුමාගේ බ්‍රෑන්ඩ්ස් දෙක. මීට අමතරව තව බ්‍රෑන්ඩ් එකක් ස්ටාර්ට් කරන්න එහෙම බලාපොරොත්තුවක් තියෙනවද? නැත්නම් මේ බ්‍රෑන්ඩ්ස් දෙක කොහොමද තව ඩෙවලොප් කරගන්න මොනවද තියෙන ප්ලෑන්ස්? එක්සිබිෂන් එකක් එහෙම ඔබතුමාගෙම කියලා තියන්න බලාපොරොත්තුවක් එහෙම නැද්ද නුදුරේදී? චිත්‍රවලින් මම කැමති පොඩ්ඩක් මගේ පර්සනලමත් එක්ක චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න. හැබැයි ඉත හැමදාම හිතෙන්නේ තව මදි කියලා කරගෙන යනකොට එක්ස්පීරියන්ස් නැත්නම් ඩේට් උත්වෙන් කරස එක වෙලාවක. ඔව්. ඊට පස්සේ අඳගෙන යනකොට හිතනවා තව මම ගොඩක් මදි කියලා. ඒක ඉතයි පස්සට යනවා. දැන් ආයි ඩේට් බුක් කරන්න නැහැ. කලෙක්ෂන් එක එකතු වෙච්ච වෙලාවක එක්ස්පීරියන්ස් එක කරනවා හිතාගින්නේ නැහැ. ලොකු ආසාවක් තියෙනවා ගැන. ඒත් තව මෑතකදී වෙන එකක් නෑ. ඊටමත තොටිල්ල කියන එකේ ඇත්තටම මේ කිඩ්ස් රූම් වලට සීමා වෙන්නේ නැතුව මේක ලොකු ඒරියා එකක්. ලංකාවේ හැම අර පොඩි ළමයට වෙන් වෙච්ච වෙනම තැනක් නැහැ. ඒක නිසා මම හිතන්නේ මෙතන ඉඳලා අපි ඇක්සසරිස් කිඩ්ස් ලගේ එතකොට අපි වොෂ්රූම් පැත්තට අවශ්‍ය ෆිටින්ස් පවා ඒ කල රේන්ජ් එක, ඊට පස්සේ බෑග්ස්, මේ පොත්, ඒ වගේ ගොඩක් ඒරියාස් තියෙනවා. ඒ ඔක්කොම එක තැනකට ගේන්න තමයි මගේ කැමැත්ත තියෙන්නේ. දැන් ගොඩක් කල් ඉඳන් ට්‍රයි කරන්නෙත් ඒකට. කවදා හරි කරනවා කියන අදිෂ්ඨානයෙන් තමයි ඉන්නේ. එතකොට පැබ්ලෝ එක, පැබ්ලෝ බ්‍රෑන්ඩ් එක, ඒකත් මගේ නමයි සහ මේ යන යටතේ යනවා. ඊට වඩා මම ගොඩක් කැමැත්තෙන් ඉන්නේ තොටිල්ල සඳහා අර වගේ වෙනම ආයතනයක් තැනක් පටන් ගන්න. හරි, දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මගේ රූම් එකත් මේ විදිහට අරේන්ජ් කරගන්න ඕනේ, මගේ දරුවගේ රූම් එකත් මේ විදිහට ලස්සනට ඩෙකරේට් කරගන්න ඕනේ නේද? ඒ තමයි හොඳම කෙනා කියලා මේ වැඩසටහන බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට කොහොමද ඔබතුමාව සම්බන්ධ කරගන්නේ? කන්ටැක්ට් නම්බර් එකක්, Facebook page එකක් තියෙනවා නම් ඒ තොරතුරු අපි දැන් ලබා දෙන්න අවස්ථාව තියෙනවා. Facebook page එකක් තියෙනවා totilla.lk කියලා. සහ මගේ නමින් සුගත් සංජීව කියන එකත් බලාගන්න පුළුවන්. අනිත් pablo.lk ඒ තුනෙන්ම මං කරන වැඩ බලන්න පුළුවන්. දුරකථන අංකයක් තියෙනවා අපි කියමු. 077 3 85 85 12 කියන නම්බර් එකෙන් කතා කරොත් මාව කන්ටැක්ට් කරන්න පුළුවන්. හරි, දැන් ඔන්න අමාරු ප්‍රශ්නයක් අහන්න යන්නේ. මොකද්ද? ආර ප්‍රශ්නේ දන්නවනේ ඔයාලා කන්නේ. ආ, අපි ඒකත් මං ඉතින් අපිට අමතක වෙලා ගියනේ නේද? ජෙනරල්. ඒක අහන්න දෙයක් නෑ. අහන්න දෙයක් නෑ. ඔය අහන්නකෝ. දැන් මෙහෙම දැන් අපි දන්නා වැඩසටහන් තියෙනවා ලංකාවේ, මාධ්‍ය නාලිකා සෑහෙන ප්‍රමාණයක් තියෙනවා, දිනෙන් දින මාධ්‍ය නාලිකා අලුත් මාධ්‍ය නාලිකා හඳුන්වා දෙනවා. දැන් එහෙම කාලවකවානුවක විවිධ වැඩසටහන් අපිට දකින්න තියෙනවා, විවිධ චරිතය හරහා එළියට එනවා. දැන් වැඩසටහනක් ගත්තාම ඇත්තටම වැඩසටහන කියලා කියන්නේ හොඳ දෙයක් එළියට දෙන්න ඕනේ. මොකද ජනතාව වෙනුවෙන් තමයි අපි දෙන්න මෙතන කතා කරන්නේ. ඒ අයගේ ප්‍රශ්න තමයි අපි ඔබලගෙන් අහන්නේ. එතකොට ඔබ වැනි අය කරන්න ඕනේ ඊට අදාළ කරන පිළිතුරු ලබා දීලා ඒ අදාළ ෆ්‍රේම් එක හදාගන්න ඕගලන්ගේ අනන්‍යතාවයත් රැකගෙන. දැන් එතකොට එහෙම අපි දකින දැන් වර්තමානයේ වෙනකොට වැඩසටහන් තියෙනවා. අපි හැමදාම දකින චරිත ගෙනල්ලා හැමදාම එකම යන ලෙවල් එකෙන් තමයි යන්නේ. හැමදාම අහන ප්‍රශ්න තමයි කතා වෙන්නේ. හැමදාම අපිට සමහරක් කාලවලට හිතන යාගෙන් ගන්න දෙයක්ුත් නැහැ, බලලා වැඩකුත් නැහැ. ඔය වගේ මට්ටමකට දැන් මේ ටෙලිවිෂන් කියන දේ ඇවිල්ලා තියෙනවා. හැබැයි එහෙම ඇවිල්ලා තියෙන කාලෙක අපේ වැඩසටහන හරහා හොඳ පරපුරක් බිහි වෙලා තිනවා මේ වෙනකොට. ඒක අපිට එන කමෙන්ට්ස් එක තමයි අපි මේ දේවල් දැන කියාගෙන. ඔබතුමාට මොකද හිතෙන්නේ ඒක ගැන? ඔව්, ගොඩක් අර වාණිජ මට්ටමින් හිතනකොට ෆේමස් මූණක් ගැන තමයි වටින්නේ. ඒත් මමත් දැන් ගොඩක් කලින් ඉඳන් මේ ප්‍රෝග්‍රෑම් එකදියා බලන් හිටියා. එතකොට මට තේරුණා මේකේ පොඩි වෙනසක් තියෙනවා කියන එක. සහ මේ අපි වගේ කට්ටියනම් වෙන් වෙච්ච තැනක් කියන එක, කාලයත් එක්ක ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් කියන එක තේරුණා. ඒ නිසා තමයි මාත් ආඩ්බීටේට කැමති වෙන්නේ. මේක මම හිතන්නේ ලොකු අවස්ථාවක් රටේ ඉන්න අපි වගේ නිර්මාණශීලී සහ වෙනස් වැඩ කරන ඕන කෙනට හොන්තෝ තැන්නක් කියලා මම හිතන ආඩ්බීට් කියන එක. රයිට්. එහෙනම් බොහොමත්ම ස්තුතියි සුගත් සංජීව අද අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉස්සරහට කරන්න ඉන්න වැඩ කටයුතු සාර්ථකව සෞභාග්‍යමත්ව කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා යූත් ආඩ්බීට් අපි
කණ්ඩායම් සුබපතනවා. ඒ වගේම මේ පැබ්ලෝ සහ තොටිල්ල කියන බ්‍රෑන්ඩ්ස් ලංකාවේ වගේම ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ නම්බර් 1 බ්‍රෑන්ඩ්ස් බවට පත් වෙන්න කියලා අපි හදවතින්ම සුබපැතුම් එකතු කරනවා. එහෙනම් ඉතින් අද දවසේ අපිට හිමි වෙලා තියෙන කාල වේලාව අවසන් වෙලා තියෙන්නේ. ඔබලන්ට අවස්ථාව තියෙන අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපි කලින් සඳහන් කරා කොහොමද සම්බන්ධ වෙන්න ඕනි කියලා අපේ YouTube channel එක බලන්න previous videos බලන්න අපේ Facebook fan page එකත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙන අදහස් උදහස් යෝජනා චෝදනා මේ හැම එකක්ම අපිට කියන්න අපි දෙන්න ඒවා බොහොම ආදරෙන් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා එහෙනම් අදට අපි youth orbit වැඩසටහනෙන් සමු අරගෙන යන්න තමයි මේ සූදානම් වෙන්නේ හෙටත් මේ වගේම දක්ෂෙක් නිර්මාණකරුවෙක් නිර්මාණකාරණියක් එක්ක සම්බන්ධ වෙන බලාපොරොත්තු අදට අපි ඉවර්ෂණෙන් සමු අරගෙන යනවා මේ youth heartbeat